කොහොමද? ඕගොල්ලෝ මොකද කුකු ගැන හිතන්නේ? කුකු දැකපුවාම බොන්න හිතෙනවද? එහෙම බොන්න හිතෙන්නේ නැති අයත් ඉන්නවද? අපි ගත්තොත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්න අය කුක්කු බොන්න හරි ආසයි. ඉන්දියාවේ 100%ම කුක්කු බොන්න තමයි කට්ටිය උත්සාහ කරන්නේ. ඒ වගේම ජපානයේ, චීනයේ, ඉන්දුනීසියාව, මැලයාසියාව, පෘතුගාලය, නිකරගුවාව, ටැන්සානියාව මේ රටවල් ගත්තත් මේ රටවල ඉන්න අයත් වැඩි දෙනෙක් කැමති කුකු බොන්න. එක්තොට ඇමරිකාව, එතකොට ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය මේ රටවල ඉන්න අයත් කුකු බොන්න හරි කැමති. එහෙනම් මේ කුකු බොන්න හරි කැමති නම් කුක්කු නැතුව අපිට පුළුවන්ද? අපිට අනිවාර්යෙන්ම කුක්කු ඕනේ. අනිවාර්යෙන්ම කුක්කු ඕනේ. එහෙනම් කුක්කු බොන ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ නේද? අඩුවට වැඩිය වියදම් කරන්න නැතුව කුක්කු බොන ක්‍රමයක් තමයි හොයාගන්න ඕනේ. ඒකට සැදී පැහැදිච්ච අය ඉන්නවා කියලා ඕගොල්ලොන්ට හිතෙනවද? හැබැයි කුක්කු බොන්න කියලා වෛද්‍යවරුත් කියනවා. වෛද්‍යවරු අනිවාර්ය කරලා තියෙනවා. ඇයි? ඒ තරම් ගුණයක් කුක්කු වල තියෙනවා. උප්පත්තිය ලබන දරුවාට මව්කුසෙන් පිළිසිඳ ගන්න ගමන් කුක්කු අනිවාර්යයෙන්ම දෙන්නට ඕනේ. මුළු ලෝකයේම පිළිගන්න කාරණයක් තමයි උප්පත්තිය ලැබපු ගමන් දරුවාට කුක්කු දෙන්න කියන එක. මේව ප්‍රතික්ෂේප කරන මව්වරුත් ඉන්නවද? නෑ. අනිවාර්යෙන්ම ඒ සෑම කෙනෙක්ම ඒ අයට ඒවා ලබා දෙනවා. එහෙනම් දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? වෛද්‍යවරු නිගමනය කරන දේ දෙන්න ඕනේ. හැබැයි ඒවා ප්‍රදර්ශනය කරගෙන ඉන්න කියලා කොහේ හරි තියෙනවද? ඒ ප්‍රදර්ශනය කිරීම තුළින් අර උදාර අරමුණ ඉෂ්ට වෙනවද? ඒ තුළ සිද්ධ වෙන්නේ කුමක්ද කියන කාරණය මං ඕගොල්ලොන්ගෙන් දැනගන්න කැමති. මේවා අලවි කරනවා නම්, මේවා මුදුලට විකුණනවා නම්, ඒ තුළ ප්‍රශ්නාර්ථයක් නැද්ද? වහගෙන ඉන්න ඕන දේවල් එළිය දාගෙන ඉන්නවා නම් ඒ තුළ ප්‍රශ්නාර්ථයක් නැද්ද? නැතිනම් ගැටලුවක් නැහැ. නැතිනම් ගැටලුවක් ඇත්තේම නැහැ. ගැටලුවක් තියෙනවා නම් විතරයි අපි ඒකට විසඳුමක් හොයන්න ඕනේ. සියලු දෙනා ඊට කැමති නම්, සියලු දෙනා අත්ඔසවා එය අනුමත කරන්නේ නම් අපිට කරන්න දෙයක් නැහැනේ. තනියෙන් එය විඳ දරාගෙන ඉඳීම සහ ඒවා බැලීම නතර කිරීම ඇඟට ගුණයි. ඒ සමාජයට හානියක් වෙනවා කිය කියා කතා කර ඉන්නවට වඩා
තමන් ඒකෙන් වැළකිලා කරන කෙනෙක් කරන දෙයක් කරගනිල්ලා. එළිය දාගෙන ඉන්න බැයි නම් එළියේම දාගෙන ඉඳපල්ලා කියලා. ඒ නොබලා ඉන්නට ඕන. ඒකයි බෞද්ධ දර්ශනය තුල ඇස් අඩවන් කරගෙන වනගත වෙලා මන භාවනා කරන්න කියලා භික්ෂූන් වහන්සේලාට උපසෙත් දීලා තියෙනවා. සමාජයේ තියෙනදී සමාජයේ අපිට කරගන්න බෑනේ ඒක. ඒකට උද්ඝෝෂණය කර කර දඟලලා හරියන්නේ නෑනේ. අපි ඒක අපේ සිත සංවර කරගෙන වනගත වෙලා හෝ භින්ගේකට ගිහිල්ලා හෝ අපේ හිත දමණය කරගන්න අපි උත්සාහ කරනවා. දැක්ක පමණින් ඒවා තුළ අසව ඇති කරගෙන ඒ තුළ එල්ලිලා ගිහින් නැසෙනවට වඩා පළඟැටියන් වගේ අපි අපේ හිත දමණය කරමු කියලා යෝජනා කරමින් මම නතර වෙනවා. ස්තුතියි.